වැවයි දාගබයි ගමයි පන්සලයි කියන සංකල්පය මුසු කර ගනිමින් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ක්‍රියාත්මක කළ පන්සල පාසල පොලිසිය ගම නගරය සංකල්පය තවදුරටත් ඉදිරියට ගෙන යමින් මේ වැඩසටහන අපි ඉතාමත්ම ගෞරව භක්තියෙන්
ආගමාලයෙන් ක්‍රියාත්මක කරන්නට යෙදෙන වැඩසටහන. විශේෂයෙන්ම මේ වැඩසටහනත් සමග අපි අදහස් කරනවා මේ වසර අවසන් වෙනකොට රටේ සිදුවෙන හැරවුම් ලක්ෂ්‍යත් සමග ගමේ නගරේ පිහිටා තිබෙන ආගමික සිද්ධස්ථාන කේන්ද්‍ර කරගෙන දැවැන්ත වැඩ කොටසක් ආගම දහමටත් ජන සමාජයටත් ඉෂ්ට සිද්ධ කරන්න. අපේ රටේ විහාරස්ථාන 13098ක් තිබෙනවා. දහම් පාසල් 10347ක් තිබෙනවා. පිරිවෙන් 820ක් තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 341ක් තිබෙනවා. ශාසන ආරක්ෂක බල මණ්ඩල කොට්ටාස 347ක් තිබෙනවා. මම මේ සංඛ්‍යාලයකින් ඉදිරිපත් කරේ විශේෂයෙන්ම බෞද්ධ ආගමික සිද්ධාස්ථාන කේන්ද්‍ර කරගෙන. ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධාස්ථානත් මේ වැඩසටහනට ඒක රාශිය කරගෙන. අපි අදහස් කරනවා මේ හැම පූජනීය සිද්ධාස්ථානයක්ම ගමේ නගරේ රටේ තොටේ තරුණ ප්‍රජාවට දැනුම බුද්ධිය විනය සංවර සීලීත්වය මේ හැම කොටසක් අඩංගු වන මහා දැවැන්ත බුද්ධිමය ආගමික කේන්ද්‍රස්ථානයක් බවට පත් කරා. රටේ පාසල් තිබෙනවා නිදහස් අධ්‍යාපනය තුළ 10126ක්. ඒ තුළ දූදරුවන් 41,00,000ක් අධ්‍යාපනය ලබ. මේ වසර අවසන් වන්නට පෙර රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට අපි දියුණු කරනවා. ස්මාර්ට් ස්කූල්ස් බවට අපි දියුණු කරනවා. ඒ වැඩසටහනට සමගාමීව අද ජන සමාජයේ අතරමං වෙච්ච දරු පරපුර තරුණ පරපුර මේ උතුම් පුණ්‍ය භූමීන් කේන්ද්‍ර කරගෙන දැනුම ලබා දීලා නව තාක්ෂණය ලබා දීලා ඒ වගේම හොඳ සුහුරු හැකියාවන් ලබා දීලා ගමේ විහාරස්ථානයත් නගරේ විහාරස්ථානයත් ගමේ නගරේ අනෙකුත් ආගමික සිද්ධස්ථාන බංකොලොත් වෙච්ච අපේ රට ගොඩගැනීමේ ක්‍රියාදාමයේ ප්‍රධාන කොටස්කරුවන් බවට පත්කොට අද ජන සමාජයේ ක්‍රියාත්මක වෙන දුරාචාරය මත්පැන් භාවිතය දුම්වැටි භාවිතය මත්ද්‍රව්‍ය භාවිතය තුරන් කරපු සුපිරිසිදු ජන සමාජයක් බිහිකිරීමේ වැඩසටහනකට අපි මුලපුරනවයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. දැන් මන් දන්න ඔය සංකල්ප ඉදිරිපත් වෙනකොට මේවට සමාජ මාධ්‍යවල පහර පිට පහර ගහයි. ඔබ දන්නවත් දන්නේ මගේ තාත්තට චෝදනාවක් තිබ්බා වැඩියෙන් මල් පූජා කරනවායි කියලා. ඒකට නමකුත් ගෙතුවා. පුෂ්ප කුමාර කියලා කිව්වා. දැන් මල් පූජා කරන එක මගේ තාත්තගේ වගේම ඕනම කෙනෙකුගේ අයිතියක්. දැන් මම සංකල්පයක් ඉදිරිපත් කරලා පළමුව දිස්ත්‍රික්කයකට එක චෛත්‍යයක් දෙවනුව දිස්ත්‍රික්කයකට චෛත්‍ය 4 ගානේ පළමු වටේ චෛත්‍ය 25ක් දෙවෙනි වටේ චෛත්‍ය 100ක් තුන්වෙනි වටේ දිස්ත්‍රික්කයකට චෛත්‍ය 40ක් දැන් ඒ වැඩසටහනට මට පහර ගහනවා. කොහොමද පහර ගහන්නේ? මේ නාරද හාමුදුරුවන් යටතේ ධම්ම අධ්‍යාපනයේ වජිරාරාම විහාරස්ථානයේ ලැබපු මම
ඔය කිසිම දේශපාලඥයෙකුට වැඩිය ගාථා පිළිබඳව බුදු දහම පිළිබඳව යම් අවබෝධයක් තිබෙන මම අන්‍යාගමිකයෙක් හැටියට හංවඩු ගහන්නට දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ කරපු මහා කුමන්ත්‍රණය බලන්න පොඩ්ඩක් තාත්තට කියනවා මල් පූජා කරනවා වැඩි කියලා මොකක් හින්දද ඊර්ෂ්‍යාවට ගම්මුදාවක් පාසා එතුමා චෛත්‍යදි කරාට දැන් මටමඩ ගහනවා මම වෙනත් ආගමකට සම්බන්ධයි කියලා ඇයි බැරි වෙලාවත් සජිත් ප්‍රේමදාස දිස්ත්‍රික් එකකට එක ගානේ චෛත්‍ය 25ක් ඉදි කරලා ඉන්පසුව චෛත්‍ය 100ක් ඉදි කරලා ඉන්පසුව චෛත්‍ය දහසක් බැරි වෙලාවත් ඉදි කරොත් මහලුකු තර්ජනයක් නේ අපිට අපිට කියන්න බෑනේ අපි හොඳ බෞද්ධයෝ කියලා මෙන්න මේ වගේ ඊර්ෂ්‍යාව කුහකකම මේ ජන සමාජයේ ව්‍යාප්ත වීම අපේ රටේ කඩා වැටීමට එක හේතුවක් ඉනිස මම එකක් කියන්නට කැමතියි මගේ ගමන කාටවත් නතර කරන්නටත් බෑ නතර කරන්නෙත් නැහැ මේ වැඩසටහන එලෙසම අපි ක්‍රියාත්මක කරනවා මේ රටේ විහාරස්ථාන 13098ම කේන්ද්‍ර කරගෙන දහම් පාසල් 10347ම පිරිවෙන් 820ම සාසන ආරක්ෂක බලමණ්ඩල කොට්ටාස 347ම ඒ වගේම අනෙකුත් ආගමික සිද්ධාස්ථානත් ඒකාබද්ධ කරගෙන ගමේ නගරයේ ආගමික සිද්ධාස්ථානේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමේ ක්‍රියාදාමයේ පෙරමග කරුන් හැටියටත් ඒ වගේම ශිෂ්ට සම්පන්න ප්‍රබුද්ධ ප්‍රසස්ත විනීත විනයගරුක සුරාවෙන් තොර මත්පැනින් මත්ද්‍රව්‍ය වලින් දුම් වැටි පානෙන් තොර ජන සමාජයක් ගොඩනගන වැඩසටහන අපි ක්‍රියාත්මක කරන්නට කැප වෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ද මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට මේ ජයවීර මැතිතුමා දැවැන්ත උත්සාහයක් දැරුවා. මේ ලක්ෂ්මන් රාජපක්ෂ මැතිතුමාත් සුවිශේෂී කාර්යභාරයක් ඉෂ්ට කරා. බන්දුල සේනාධීර ඇලපාත මහත්මයා විශිෂ්ට නිර්මාණයක් නිර්මාණය කරලා තිබෙනවා. අපි ගෞරවනීය මහා සංඝරත්නයේ දේශනා කරපු ආකාරයට ධාන්‍යාකාර, බුබ්බුලාකාර, අම්ලාකාර, ඝටාකාර, පద్මාකාර. ඒ වගේම මේ චෛත්‍ය නිර්මාණය වෙලා තිබෙන්නේ ඝණ්ඨාකාර හැඩයට. මේ ක්‍රියාදාමයන් ඉෂ්ට සිද්ධ කරපු සියලු දෙනා. ඒ වගේම අපේ ගෞරවනීය විහාරාධිකාරී නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ අද සතුටු වෙන්න උන දවසක්. ලොකු සතුටකුත් තිබුණා. හැබැයි ලොකු සතුටක් වගේම උන්වහන්සේගේ දේශනාවේදී බොහොම කලකිරීමෙන් කතා කරා. හැබැයි නායක ස්වාමීන් වහන්සේට කලකිරෙන්න කිසිම හේතුවක් නැහැ. ධම්මපදයේ දේශනා කළ තිබෙනවා සහස් සම්පිචේ වාචා අනත්තපද සංහිතා ඒකං අත්තපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්පති. වචනේ පරිසමාප්තාර්ථයෙන්ම අපේ නායක ස්වාමීන් වහන්සේ අනුන්ට බණ දේශනා කරන්නට පෙර සුදුසු ගුණෙහි පිහිටා සිට අප්‍රතිහත ධෛර්යයෙන් මේ චෛත්‍ය රාජනන් වහන්සේ නිර්මාණය කරන්නට ඒ ආරම්භ කරපු වැඩ කටයුතු අවසන් කරන්නට උන්වහන්සේ කටයුතු කළා. ඉතින් මේ පිළිබඳව සතුටු වෙන්නට ඕන. එක් එක්කෙනා කඩවල් ළඟ කානු ළඟ බෝක්කු ළඟ කියන කතා පිළිබඳව අපි හිතන්නට යන්න හොඳ නැහැ. එහෙම හිතන්නට යනවනම් මම ඇත්ත වශයෙන්ම අද දේශපාලනය සමාජ සේවය කරනව නෙවෙයි. මම රට ඇදහැරලා යන්නට ඕන. කියපු කතාවලට ඒවට සැලෙන්නට හොඳ නැහැ. එනිසා මම විශ්වාස කරනවා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ විශේෂයෙන්ම මේ කරපු සත් නිවුස් ප්‍රධාන පුවත් විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ
දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.